හිතවතුනි ඔබට සුබ දවසක් ඒ වගේම ආයුබෝවන් අද අපි බ්‍රහස්පතින්දා ගේ මතක මල්බර දෙරණේ ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ මේ 2017 අවුරුද්දේ ඔබ මේ විදිහට මොන බුදු කැහෙනකොට මට ඔබව එකගර යන්නට පුළුවන් නම් 1995 කියන වසරේට මට ඉස්සෙල්ලාම අද දවසේදී අපිට මුණ ගැහෙන ප්‍රේමාන්විත හඬේ හිමිකරු මුණ ගැහෙනවා ඔහු තමයි මගේ පළවෙනි නිෂ්පාදකවරයා අද මම මේ සාකච්ඡාව මේ විදිහටගෙන යන්නේ මීට වසර 22කට කලින් ඔහු මුණ ගැහුණු නිසා කියලා කිවතින් ඒකේ වැරද්දක් නැහැ. ඔව් සැබවින්ම ප්‍රේමාන්විත හඬක් හිමි ප්‍රේමාන්විත මිනිසෙක්. මට තියෙනවා පොඩි චකිතයකුත්. ඔව් ඒක අද දවසේදී කතා කරන්න කොච්චරවත් ඔහු මගේ නිෂ්පාදකවරයා පළවෙනි. ආයිබන් ඔබට සුබ දවසක්. ස්තුතියි මං වෙනුවෙන් හිටියාට. අද මං සන්තෝෂයෙන් ඔබව කැඳවා ගන්නට පුළුවන්කම ලැබුණා. මොනවත් විශේෂ දේවල් නැතුව ඇතිනේ කියන්නේ. නෑ ඉතින් මටත් සන්තෝෂයි මේ ඔබ එක්ක මේ සංවාදයේ යෙදෙන්න හම් වෙච්ච එක. මොකද බොහෝ කාලයකට පස්සේ මං හිතන්නේ. ඔව් පැහැදිලිවම ඔබව මුණ ගැහන්නේ මේ විදිහට. මම සතුටුයි ඒකට. මට උණුනේ දැනගන්න මොකද මං කැමති වුණේ ජීවිතවලට විතරද කට ඇරෙන්නේ නැත්නම් වෙන කතා බහකට මට ඔබව යොමු කරගන්න පුළුවන්ද කියන එක දැනගන්නට පුළුවන් නේද එහෙනම් ලකෑයියා ඔබ ගායන පළවෙනි ගීතය ගැන ඔබ අත්දැකි මෙහෙමයි මේ ගීතය මම ගොඩාක් ප්‍රේම ගීත තමයි ගාය ගාය හිටියේ ඉතින් මට වසන්ත කුමාර කොබවක මේ ගීතය ලියලා දුන්නා මම ඉතින් ඉතාම සන්තෝෂ වුණා මේ ගීතය ගැන මොකද ඒවකට බොහොම දරුණු තත්ත්වයක් රටේ තිබුණේ ඒ කියන්නේ ඉතාමත් වැදගත් මිනිස්සු මැරෙන යුගයක් ඉතින් ඒ වෙච්ච කම්පණයෙන් තමයි මම හිතන්නේ මේ කොබවක මේක මට ලියලා දුන්නේ ඉතින් මම ඉතාම ආසාවෙන් කිව්වා මොකද ඒ දවස්වල මම ප්‍රේම ගීතම කිය කේ හිටපින්ද මටත් උරුණ පොඩ්ඩක් වෙනසක් ඇති කරගන්න ඉතින් මේකත් එක්ක මේකේ මේ පළවෙනි පද ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේසිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු අද එහෙම ඉන්න පුළුවන් නම් තමයි ඉතින් එහෙම ඉන්න බැරි කමක් තියනවා අද මේ වෘත්ත ආර්ථිකත් එක්ක මේ තියෙන හැම දෙයක්මත් එක්ක එහෙම ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒ හැම දෙයක්ම කොහොම තිබුණත් මිනිස්සුන්ට මිනිස්සු විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ විදියට හිතර දේවල් එකතු කරගන්න පුළුවන් නම් සමාජයට දේවල් දායාද කරන්න පුළුවන් නම් ඒක විතරයි මම විශ්වාස කරන්නේ තිබෙන්නට ඕනි වෙන්නේ සිටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු පොරණේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු පුලවේ බිම අහසේම බෙදන ලෝකයේ දහමේ ගුණපත් ඍතුල නිදන යාමේ පොළවේ බිම අහසේ හිම වෙදන ලෝකයේ දහමේ ගුණපත් ඍතුල නිදන යාමේ ඉඳ හිට හෝ සපෙමින් සිත් සතන් සනසු කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිසු සුනු කාලයේ දිවියේ
වසන්ත කුමාර කුබවක ආචාර්ය රෝහණ වීරසිංහන් සහ ලක්ෂ්මණ විජේසේකරයන්ගේ එකතුවක්. ඔබ ගායන දෙවන ගීතය මා විශ්වාස කරන විදිහට ප්‍රේම ගීතය. ප්‍රේම ගීතය. නෑ ඒක අපි අතිශය ප්‍රිය කරන ඕනේ. දිගටම ප්‍රේම ගීත තමයි. ඔව් ඉතින් කවුද ප්‍රේමයට අකමැති වන්නේ අපි මා විශ්වාස කරන. නෑ මේ ගීතය ඇත්තටම ප්‍රේමයෙන් සිනා පිපෙනා කියන ගීතයට මම ඉතාම කැමති ගීතයක්. මේ ගංගා නිස්සංක संगीताज्ञ रंगन शिल्पी मे हेमदेम निष्पात नमी सर हूँ वाली संगीताध्यक्ष मम इध मटे हेमदेव गीत मंगीत प्रेमणीय गीत हेदुना मंदने हेदुना मट इतना मम तासाई अद සන්තෝෂයෙන් විඳලා තියෙනවා. හින්දා මේ ගීතය අහන්නට නැවත නැවතත් නැවත නැවතත් තව කියන්න තියෙනවා. මේ ගීතය යුග ගීතයක්. ඔව්. ඉතින් මට අද කියන්න වෙන තනියෙන් මේ ගීතය සමිත තමයි සමිත මුදුන් කුටුව මම හිතන්නේ පාසල් යන අය මේ ගීතය ගායනකොට අය පාසල් යනවා. පාසලෙන් පාසල් ඇවිල්ලා කෙලින්ම ආවේ මේ ගීතය කියන්න. ඉතින් ඉතාම ලස්සනට අය ගායනා කළ මේ ගීතය. ඉතින් මටත් සන්තෝෂයි එහෙම ගායකාවක් හම්බ වෙච්ච ගැන ඒක ලස්සනට කියන්න. ඉතින් සතුටුයි. කිසෙත් යලි නුපතාම ජීවිතයේ ලියපු සෙවනැල්ලනුඹයි මා අතහැර නොයපු සිනා පිනේ වසන්තේ නෙලාදෝ තින් ඔබයිගෙනාවේ වසන්ත මලක්
සලසිතුවි සසල තුරුලේ අතර තනි වෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සැනසෙන තැනක දුතින් මලක්සේ මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනාසේ ඔබයි ගෙන ආවේ වසන් හරිම සුන්දර ගීත අහගෙන ඉන්නකොට මට හිතෙනවා වෙලාවකට මේ ගීතවල තියෙන සුන්දරත්වය සෞන්දර්යාත්මක බව අපි කොහොමද මනින්නේ මේවා මනින්න පුළුවන්ද කියලා මං ඒ විදිහේ ප්‍රශ්නයක් අහුවත් ලකේකින් මොකද්ද මට දෙන උත්තරේ එහෙමයි ගායකයෙකුට නැත්නම් සංගීත අධ්‍යක්ෂවරයෙකුට පොඩි ඉවක් තියෙන්න ඕනේ පදමාලාවක් ලැබිච්ච හැටිය ඒක ගීතවත් නම් දැක්ක හැටියම තේරෙනවා මේක මේකට තනුවක් හොඳ තනුවක් එනවා කියලා දැනෙනවා ඒ කියන්නේ ඒක තමයි ගීතයක් ලියන එකයි අර කවියක් ලියන එකේ තියෙන වෙනස. විසදස් එකක් ලියන එකයි ගීතකයි වෙනස ඒකයි. අපි දැක්ක හැටියෙම මේකට මේ මේකට හොඳ ගීතයක් එනවා කියලා පළවෙනි පේළියෙම අපිට දැනෙනවා. ඉතින් එහෙම දැනෙන්න තමයි පදමාලාවක් ලියන්න ඕනේ. ගීතයක් හැටියට එනවා නම්. ඉතින් මේ ගීතය ඒ වගේ ලියවිච්ච ගීත ඉතින් ඒවා දැක්ක හැටියෙම අපිට ගීතන්මක් ඉබේම හිතට නැගෙනවා. ඒක ඒක තමයි වෙන්න ඕනේ ගීත රචකයෙක්ගේ තියෙන්න ඕනේ දක්ෂකම එතන තමයි ගීත රචකයා නම් රචකාවියක්නේ ඒ යමුනාමල්ලි පෙරේලා එතන මේකේ හඬ ඔබේ සංගීතය කොහොමද මැවුනේ කොහොම මම කිව්වේ ඉතින් අර සංගීතය මැවෙන්නේ අපි ලබලා තියෙන අත්දැකීම් වලින් ඒවත් එකතු කරගෙන අපි අනිත් එක අපේ රස කොච්චර අපේ තියෙන ඇඟේ තියෙන රසන මේ ගීත වලට එන්නේ අපි පුළුවන් තරම් රස දිනු කරගන්න ඕනේ රස දිනු කරගත්ත තරමට තමයි මේ අපි රස නැතුව කොහොමද කව කාටවත් රසයක් දෙන්නේ නේද ඕනේ නේද අපි පුළුවන් තරම් අපේ රසය දිනු කරගන්න ඕනේ ඉතින් එතකොට ඒ ගීතයට උචිත තනුවක් එනවා ඔබ මේ කොයි තරම් නම් හොඳ රසවතෙක්ද කියලා මට හිතෙනවානේ මෙච්චර ප්‍රේමාන්විත ගීත එකතුවක් අප වෙනුවෙන් එකතු කරන්නට තරම් නේද කොච්චර ආදරයක් කොච්චර කරුණාවන්තකම කොච්චර සෙනෙහසක් ඔබ හද තුළ තියෙන්නට ඇද්ද කියලා මට හිතෙනවා ඇද්ද කිව්වොත් ඒක අතීතයේනේ තියෙනවාද අපි ගෑවු සසල නොවී විල තිබෙන තුරා පෙනී සඳ දියට යටින්
සසලනු වීවිල තිබෙන තුරා පෙනී සඳ දියට යතින් සසල වෙලා දිය කැළඹුණුදා බිඳෙයි සඳ කැබිලි පිටින් සඳ කිනි තිනෙමි විල් දියට එවි සොයයි සොයයි සේආව මගේ සසර පුරා සැරි සරණ තුරා බලමි ලොව ඔබේ නෙතින් සඳ කිනි තිනෙමි විල් දියට එවි සොයයි සේආව සඳේ ඔබේ නෙතට එවි වගේ නෙතද සදා සොයයි සේආව මගේ සඳ කිනි තිනෙමි විල් දියට එවි සොයයි සේආව සඳේ ප්‍රේමාන්විත මිනිසෙක්ගේ ප්‍රේමාන්විත හඬකට මුසුවෙන ප්‍රේමාන්විත ගීත කවුරුන්ද පෙම් නොකර සිටින්නේ එවිට නේද? ඔබ ගයන ඊළඟ ගීතේ සිසිල්ලාමනේ අද දෙරණට අරගෙන ආවේ. ඔව් මං හිතන්නේ මේ ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ මේ ගීතේ කියන්නේ. දැන් රෙකෝඩ් කළාට පස්සේ ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ කියන්නේ. දෙරණට ප්‍රසිද්ධම කරමු. මේ ගීතේ මට විශේෂයි. මොකද මේක ලිව්වේ මගේ අමා මගේ දුව බැඳලා ඉන්න මහත්තයා. කියන්නේ බෑනගේ ගීතය. විමල් කැටපියාරච්චි එයා මට ලියලා දීපු ගීතයක්. මං හිතන්නේ ඒගොල්ලන් ප්‍රේම කරන කාලේ ලියපු එකක් වෙන්න ඇති. ඔව් එහෙනම් ඉතින් එක්ක අමාට හරි විමල්ට හරි කතා කරන්න වෙනවා මට මේ වෙලේදී. කුමාරි මටත් ආසී තුනා මේ ගීතේ වචන ටිකට. ඒකයි සංගීතයේ මහින්දයි වතුර ගැත. මහින්ද බණ්ඩාර මෙහෙමයි වුණේ. අපි මේ ගීතේ මට හම්බ වෙනවත් එක්කම අපිට යන්න හම්බුණා ඇමරිකාවට. මහින්ද බණ්ඩාරත් මාත් එක්ක ගියා. මම නිර්මලා මහින්ද බණ්ඩාර. ඉතින් මම මහින්ද බණ්ඩාරට අපි නිකන් ඉන්න ගමන් ඉතින් මං කිව්වා මං මේ සින්දුව ගෙනාවෙත් මං ඇත්තමයි මහින්දට කියලා ටියුන් එකක් දාගන්න තමයි. ඉතින් මහින්දර දුන්නා මේකට තනුවක් දාලා දෙන්න කියලා. මම අර මුල පේලිය පොඩ්ඩක් මං හදාගෙන තිබුණා. ඒතර ටික මහින්ද සම්පූර්ණ කරලා ඉතාම ලස්සන ගීතයක් මේක මේ ගසල් ශෛලිය ගසල් ආරයෝ ගසල් එකක්ම කියන්න බෑ නමුත් ඒ ආරයට බොහොම නෑකම් කියන ඔව් එහෙම හිතමු ඔව් එනේ මේක විශේෂ ගීතයක් නේද ඔබ කැමති වේවි නේද බෑනගේ ගීතයක් මාමණ්ඩිගේ හඬින් අහන්න අපි කවුරුත් කැමති බලමු මේ වගේම ප්‍රේමාන්විත හදක් තියෙන කෙනෙක්ද කියලා විමල් කැටපියාර බලමු මගේ හදේ
මැද සනසිලා ඔබ ඉඟි මරණ විට ඉනෙලා තරු සන කෙලිය මැද සනසිලා ඔබ ඉඟි මරණ කරන්නට පැමිණි හදවතක් ගැන ගෙයු ගීතයත් එක්කම හිතවතුනි අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් එකතු වෙමු. බ්‍රහස්පතින්දා මල්බර දෙරණේ ගී මතක අවදි කරන විට හුඟක් අතීත සිද්ධීන් තියෙනවා ආපහු ආපහු ගිහිල්ලා මතක් කරන්න. අපි දැන් අහන්නට යන ගීතය මිශ්‍ර ගීතයක් එකක් අපි හින්දි භාෂාවෙනුත් අහනවා සිංහල භාෂාවෙනුත් අහනවා. සිංහල භාෂාවෙන් අපි ගීතය අහන්නේ චර් ජෝතිපාලයන්ගේ යු ගීතයක් විදිහට. හින්දි ගීතයත් එක්ක තියෙන සම්බන්ධය මේ ගීතේ තෝරගන්න සිද්ධ වෙච්ච කාරණාව මොකක්ද කියලා ගියොතින් හුඟක් අතීතයට යන්නට පුළුවන්. ඔව් මේ විශේෂයෙන් මම ගොඩක් ආසයි දේවානන්ද කියන නළුවට. ඉතින් මම මේ ෆිල්ම් බලලා තියෙනවා ඇති වෙන්න බලලා තියෙනවා. ඒ කියන්නේ මේ ෆිල්ම් එක 50 රුපියල දීලා බලන්න තියෙනවා. මේ ගීතේ තියෙන හම්දෝනු කියන චිත්‍රපටියේ මං ඉතාලි මාසේ මම ඇඳලත් හිටිය දේවානන්ද ති කාලයක් ඒ වගේ කියලා හිතාගෙන කොණ්ඩෙත් බම්ප් එක තියලා එම මේ ඉස්කෝලේ යන කාලේ පොඩි නළුවනක් තිබුණා නේද ඉතින් දේවානන්ද තමයි එයා තමයි මගේ නළුවා කොණ්ඩෙත් පිරන්නේ මම බම්ප් එක තියලා ඉතින් ඒකයි මේ සින්දු මතක මම මේ ජීවිතේ ප්‍රථම වතාවට මේ ප්‍රසිද්ධ හින්දි සින්දුවක් කියනවා ඉස්ලා බාත්රූම් වල අරමේ කිව්වට පස්සේ ප්‍රථම වතාවට තමයි ප්‍රසිද්ධිය මේ ගීතයක් කියන්නේ. ඉතින් අනුපාඩු වෙන්න පුළුවන් ඒක හින්දා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ මොකද ඔබ දන්නේ නෑනේ වැඩි. මේ ජීවිතේ කසාත නිභාකා චලා मना नाफ दूलता
जश्न मनाता चला गया, बर्बादियों का जश्न मनाता चला गया, हर फिक्र तो दुए में उड़ा। ගායකයෙක් වැඩසටහන නිෂ්පාදකවරයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙමෙයි මේ චිත්‍ර ටෙලිනාට්‍ය නළුවෙනි තපුරින් චිත්‍රපටි වල සම්බන්ධ කරලා දෙනවා. එතකොට මේ අත්දැකීම මොකක්ද? මේකත් මේ ටෙලිනාට්‍යයක් තමයි. මේක ඇත්ත වශයෙන්ම මේක ලාදුරු රෝග නිවාරණයේ පිණිස හදපු එකක්. මේක තිබුණේ එපිසෝඩ් 6යි තිබුණේ. හැබැයි හුඟක් ජනප්‍රිය වුණා. මේ මං හිතන්නේ ලාදුරු දුරුණත් දුරුන් දුරවෙන්නත් හේතු වුණා කියලා ඒ කාලේ හැටියට මේ බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබුණා. මේක මමයි සමිතයි තමයි රඟපෑවේ, කමල් අධිරාජ්චි රඟපෑවා. මම ඊට සංගීත ගුරුවරයෙක් හැටියට. ඉතින් මේ ගීතෙට මම ඉසාම ආතරේ රෝහණ වීරසිංහයන්ගේ මම හිතන්නේ නොමැරෙන ගීතයක්. තව අවුරුදු 100ක් ගියත් මේ ගීතේ නැති වෙන විදිය ගීතයක්. මේකට හුඟක් ආසයි. මේ අපේ හුඟක් ආසයි ඉන්නවා මේ ගීතෙට, විශේෂයෙන්ම අපේ මේ ගොළු හදවත ලිව්වේ කරුණාසේන ජයලත්. ඉතාම කැමති ගීතයක්. හැම තිස්සෙම දැක්කොත් මේ ගීතය ගැන කතා කරනවා. ඉතාම විහිළු ගීතයක් කියලා මමත් හුඟක් ආසයි. මේක චන්ද්‍රත් මාපිටිගම තමයි ලිව්වේ. අපේ මිත්‍ර ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි සංගීතවත් කළේ. මේක අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රත් මාපිටිගම. මට මතකයි අපිත් මේ ටෙලි නාට්‍ය බැලූ බව. හුඟක් පුංචි. නමුත් මතකයේ තියෙනවා මේ ටෙලි නාට්‍ය බැලූ බව. අපි ඉතාම සුන්දර ගීතයක් අහමු. රිදුම් පිරි අතීතක කඳුළු පිස සැනසු, වසන්තයේ නුඹයි හිත සෙනෙහසින් සැරසු. කළුවර හදකට අව පස සඳකට ඉරපායා ඉරපායා අලුත් දවසකට නව මන් පෙතකට ඉරපායා ඉරපායා thank you.
එදා මෙදා තුර බිය සැකරඳු රුදුරු වෙසක් හද තුල නිති කැඳු අඳුරු තිමිර පට ඉරා දිනින්දු සොඳුරු හෙටන් සාදයි මන බැඳු ඉර පායා ඉර පායා කළුවර හදකට අව පස සඳකට ඉර පායා ඉර පායා අලුත් දවසකට නවමන් පෙතකට ඉර පායා ඉර පායා ගෙමන නිවන සිහිලල් ගංගුලත්සේ දස්සත දිවෙන මහනිල් සුවදත්සේ දැවෙන ගතට සුවදෙන ඔසුවක්සේ ඉරපායා ඇත අඳුර මියනසේ ඉරපායා ඉරපායා කළුවර හදකට අව පස සඳකට ඉර පායා ඉර පායා අලුත් දවසකට නවමන් පෙතකට ඉර පායා ඉර ඔබ තෝරගත්ත ගීත ඒ ගීත ගැන පොදුවේකි ඔබට දැනෙන හැඟීම් මොකක්ද මේ ගීත ගැනද නෑ ඔබ තෝරගත්ත අද දවසේ තෝරගත්ත ගීත සියල්ලම මෙහෙමයි ඉතින් මම කිව්වේ මම උගක් කියලා තියන්නේ ආදර ගීත කියලා මේ ඔක්කොගෙම තියන්නේ ආදරේ තමයි ඉතින් මගේවත් නෙමෙයි දැන් මේ වගේ ටෙලි නාට්‍යයක වුණාම ඒත් ඉතින් ආදරේ තමයි තියෙන්නේ ඉතින් ආදරේට අපි කවුරුත් ආදරේ නේ ආදරේ මරණකම් අපි ආදරේ නැත්තම් ජීවත් වෙන්න බෑනේ. එතන එහෙට පැවැත්මක් නැහැනේ. නැහැ. ආදරේ තියෙන්න ඕනේ මරණකම් මරණ දුරා තියෙන්න ඕනේ. ඉතින් ඒක නේ අර සඳක් කිනිති නැමේ තියෙන ගීතේ මම කැමති ඒ ගීතේට මොකද ඒක තියෙන්නේ ආදරය ගැන නෙමෙයි ආදරෙන් එහා ඒ කියන්නේ ආදරේ කළාට පස්සේ දෙන්නේ කොහොමද අවබෝධයෙන් ඉන්නේ කියන එක තමයි තියෙන්නේ. ඒ අවබෝධය තමයි වැදගත්. ආදරේ කළා බඳී ඊට පස්සේ ඉතින් ඉන්නේ එකයි ප්‍රශ්නේ. ඉන්නවට තමයි අපි දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක ඉන්නව නේද අඩුපාඩු නැති කෙනෙක් නැහැ ලෝකේ හැමෝගෙනම අඩුපාඩු තියෙනවා නේ එහෙම නැති කෙනෙක් නැහැ ඉතින් අපිව දැකලා අපි එහෙම නැහැ දැන් අපි ටිකක් පසයි ගෙදර අය තමයි ඒ යෝසීමෙන් කරන්නේ ඒවට ඉතින් මට ගෙදරටත් දුවලා ගිහින් අහගෙන ඉන්න වෙනවා අපි පොදුවේ සියල්ලන්ටම අපිට පුළුවන් නම් ආදරය කරන්න ගෞරව කරන්න මා හැම විටම විශ්වාස කරන ගෞරවය සහ ආදරය තුළ තමයි මේ ආදරය නැතිකම තමයි මේ ඔක්කොම ප්‍රශ්න හැම දෙයකටම මුල ඒක වෙන්නේ අපි අතර ගැටෙන ප්‍රශ්න ඊර්ෂ්‍යාකම් කෝහකම් ඒ හැම දෙයක්ම ඇති වෙනවා ඉවසීම අත්‍යවශ්‍යයි අපිට නැති මේක ආදරය සහ ගෞරවය කෙනෙක්ට දෙන්න දන්නවා නම් පෙරලා එය ලැබෙනවා හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා ඊට පස්සේ ලක්ෂ්මන් විජේසේකරයන් නැවත මුණ ගැහෙමු අපි විශේෂ ඉල්ලීමක් හදිසි ඉල්ලීමක් කරාට අද දවසේදී ගී මතක වෙනුවෙන් මතක යවදි කරන්න කියලා ඔහුගේ අකමැත්තක් නැතුව ඇත ඔබ මට තරු මගේ ජීවිතයත් ගොඩ සම්බන්ධයි මොකද මම ජනප්‍රිය වුණේ මේ එක ගීතයක් තමයි ඒ කියන්නේ 1975 දෑත දෙපා කියන ගීතයයි ඔබ මට තරුවගේ ගීතය තමයි පළවෙනි සරලගේ වැඩසටහනට ගායන කරපු ගීත දෙකක් හරියට මීට 42කට කලින්
කරදරයක් නැත්තම් සිතත් ඇයිද උදව්වක් කරන්නකෝ ඔබ මට තරුව කි කනඳුරු රයකදී දිදුලන සඳ ලෙස කුවන වරා ලාහිරු මඩලයි මා විසින් බැස යන්නේ නැති සසර පුරා උපතින් උපතට චාරිකාවේ දිවි මග ඔබ මා ළඟ වුණා යුගයෙන් යුගයට මේ භවයේ යලි හමුවන්නේ අපි දෙන්නා අනිවාර්යෙන්ම නැවත නැවතත් මුණ ගැහෙන්නද කවුරුත් අකමැති වෙන්නේ නැ මේ විදිහේ ප්‍රේමානුවිත හඬක් තියෙන කෙනෙක් අපි අද දවසේදී ඔබට ආයුබෝවන් කියන්න සූදානම් වෙන්නේ අත්‍තරම ස්තුතියි ඔබ ආවාට අද දවසේදී අපව රසවත් කළාට ඉතාම ලයන්විත ප්‍රේමානුවිත ගීත රසක් අපි ඇහුවා තවා සන්නට ඉඳ තිබුණා නම් මම ඊටත් සතුටුයි ස්තුතියන්ත වෙන්න ඔබට කාරණා දෙකක් තියෙනවා මට එකක් මගේ නිෂ්පාදකවරයා විදියට ඔබට ස්තුතියි මට බලනවාට සා අද දවස රස කෙන්නුවාට ඔබට ස්තුතියි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම ඔබට මගේ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන්නේ හරීම සොඳුරු කතාබහක් හොඳ මිත්‍රත්වයක් හොඳ සහෝදරකමක් එක්කම මේ වැඩසටහන දවසේදී සතුටින් ගත කරන්න පුළුවන්කම ලැබුණ එක ගැන ලක්ෂුණය ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා භූමි ස්තුතිය ඔබටත් එසේම වේවා කියලා මේ හැමතෙම එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි මම ඔබට ආයි පොයින්ට් කියනවා අපි ඔබේ තවත් සොඳුරු ගීතයක් වෙනුවෙනුයි ඉඩ කඩ ලබා ගනි ඔබ ඒ ගැන මතක් කරනවා නේද ඔව් මොකද මේ ගීතය විශේෂයයි මට මොකද මේ ඒකත් මං කිව්වේ පළවෙනිම සරලගේ වැඩසටහනේ අපි මේක හැදුවේ කෝච් එක අපි ඉස්සර නුවරඑළිය තමයි රෝහණ හිටියේ ඉතින් අපි කට්ටියම සපුව අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා මේ කින්සි රාජසිංහ කියන්නේ අපිත් එක්කම හිටපු කෙනෙක් රජයේ සංගීත විද්‍යාලේ ඌ අද ජීවතුන් අතර නැහැ ඉතින් අපි යන ගමන් මේ සරලගේ වැඩසටහන තියෙන හින්දා අපි සර් විනාවත් අරන් යන්නේ ඉතින් යන්නේ රෝහණලා ගෙදර යනකොට ඉතින් අපි කෝච්චියේදී තමයි මේ ගීතේ මුල් මේ කෝරස් එක හැදුවේ කින්සි රාජසිංහ තමයි ඉතින් සින්දුවක මුල තමයි වැදගත් කෝරස් එකක් ආවා කියන්නේ ඉතුරු ටික ඒක ඉබේම එනවා ගීතේක ඒක තමයි ස්වභාවය ඉතින් ඒක ඒ නැවුම් බව දුන්නේ කින්ස්ලි එතනින් එහාට ඉතින් මේක රෝහණගේ මියුසික් මමත් තව කෑලි ඇඩ් කළා වර්ස් එක හදුවා ඉතින් ඒ වගේ මම කවලම් කළා මොකද අපි බලන්නේ අපේ සල්ලිගේ වැඩසටහන ඉතාලම හොඳට කරන්නේ පළවෙනි වැඩසටහනනේ ඔව් ඉතින් ඒකේ සාර්ථක ප්‍රතිඵල තිබුණා මේ ගීතයත් හරියට ඒ එකතුයේ සමගිය තමයි මේ සාර්ථකකමනේ කාගේවත් නමක් බබලන්න අද ගොඩක් නැත්තිත් ඒක අද බොහොම තනි තනි හුදකලා වෙලානේ ගොඩක් වැඩ කරන්නේ ඒක ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙච්ච දෙයක් නමුත් එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් හොඳයි ඔව් නේ අර ඒක තමයි හැමතිස්සෙම හිතන්නේ ඒක කෙනාගේ අදහස් කතා වෙනවා දැන් WD අමරදේවයන්ට චිත්තසේන කලායතනට වෙලා මඩවල රත්නායකලා ඒ මහත්තු ඔක්කොම එක්කහුව වෙලා යම් යම් දේවල් කතා කර කර නේ හැදුනේ ඉතින් එහෙම වෙන්න තියෙනවා නම් හොඳයි අනාගතේ ඉතින් එහෙම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා නමුත් දැනට නම් එහෙම තත්ත්වයක් පේන්නේ නැහැ තන් හුදකලා වෙලා තමයි හුඟක් වැඩ වෙන්නේ ඒකෙන් අපිට හැමතිස්සෙම වෙන්නේ එදා ගැන කතා කරන්න අතීත ගැන කතා කරන්නයි නේ කුමාරදාස සපුතන්ත්‍රය ඔබට මේ කීතිය ලියලා දුන්නේ තැන්පත් කළ මතක ඉඳ හිටක ගෙන බලා ඇස් වලට අපි ඉඩ දෙනවා හදවත සනසා ගන්නට කියලා දැත දෙපාලන් ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිවුසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් දැත දෙපා කැඳවා
මග පියවර මැකෙන ලෙසින් ඈතට යනු වෙන අසුරු සැනින් මාහඬවන්නට සිහින තුලින් අයදිමි අලිමේ නොයන ලෙසින් දැත දෙපාලන් ඉගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිවුසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙනන් හනතවන් අකුණු සරින් මතක සිහින සිතුවිලි පුබුදන් හද මල් ගමදාම වැලපෙම් විදුලිය සේයනි සිනහා නොවෙන් දැත දෙපා ගිරි සරින් මා කැඳවානො තැවෙන් සිවුසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම්